හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා එස්එල් චතුර් බ්‍රෝ YouTube channel එකට. මම අද ඔයාලට ගෙනල්ල තියෙන්නේ ඔයගොල්ලෝගේ ෆෝන් එකෙන් කොහොමද වෝටර්මාක් එකක් නැති ඉන්ට්‍රෝ එකක් හදාගන්න විදිය. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද ඒ ඉන්ට්‍රෝ එක හදාගන්නේ කියලා. ඔයාලා මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ Play Store කියන ඇප්ලිකේෂන් එකට යන්න. ඊට පස්සේ ඇප් එකේ සර්ච් බාර් එකට යන්න. සර්ච් බාර් එකේ ඉන්ට්‍රෝ වීඩියෝ මාකර් කියලා ටයිප් කරලා ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයගලොන්ට බලා ගන්න පුළුවන් මේගේ ඇප් ලිස්ට් එකක්ම මේ ඉන්ට්‍රෝ මාකර් මියුසික් ඉන්ට්‍රෝ වීඩියෝ එඩිටර් එක එක ඇප් බලා ගන්න ඔයගලොන්ට පුළුවන්. මම මේ ඇප් එකත් ඔයගොල්ලන්ට තියෙන ඔයගොල්ලන්ට පේනවා මේ ඉන්ට්‍රෝ මාකර් මියුසික් ඉන්ට්‍රෝ වීඩියෝ මේකේ පොඩි අවුලක් තියෙනවා යාළුවෝ. මේක ඔයාලා කැමති නම් ඉන්ස්ටෝල් කරලා බලන්න පුළුවන්. මම මේ ඇප් දෙකේම ලින්ක් පහල තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා දාන්නම්. මේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ ඇප් එකේ වෝටර්මාක් එකක් වදිනවා. මේ ලොගෝ එකත් එක්ක ඉන්ට්‍රෝ මාකර් කියලා අයිනෙන් වදිනවා. ඉතින් ඒක තමයි මේ ඇප් එකේ දෙන අවුල. අය මේකේ වීඩියෝ එකේ සවුන්ඩ් එක නැහැ. අපි Google එකෙන් හරි ඔපෙරා ටච් හරි ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකකින් ඩවුන්ලෝඩ් කරගත්ත මියුසික් එකක් තමයි ඒ වීඩියෝ එකට දෙන්න ඕන. හැබැයි මේ ඊළඟට තියෙන ඉන්ට්‍රෝ මාකර් වීඩියෝ ලෝගෝ ඇන් ටෙක්ස් ඇනිමේෂන් කියලා තියෙන ඇප් එකේ ඒ මොනවත් ඕනේ නැහැ. ඔයගොල්ලන්ට ටෙක්ස් එක විතරයි දෙන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට ඉන්ට්‍රෝ එකක් විනාඩි දෙකක් වගේ සුළු කාලයකින් හදාගන්න පුළුවන්. මම දැන් මේක ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා ඕපන් කරගන්නවා. ඊට පස්සේ මේකේ ඉන්ටර්ෆේස් එක බලාගන්න පුළුවන්. new 3D 2D 3D ඒ වගේ හැම ඔප්ෂන් එකක්ම දීලා තියෙනවා මේ ඇප් එකෙන් අපිට. යාළුවනේ මං සවුන්ඩ් එක හයිට් කරා. නැත්නම් මේ ඉන්ට්‍රෝ එක හුඟක් ශබ්ද වැඩි. ඒකෙන් හින්දා මම ඒක හයිට් කරා ටිකක්. මෙතන මේ new කියලාත් තියෙනවා. මෙතන 3D තියෙනවා. 2D තියෙනවා. ඊට පස්සේ මම දැන් මෙතනින් තෝරගන්නවා මේ මීටර් එකක් වගේ තියෙන එක. ඊපස්සේ ඔයගොල්ලෝ මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මේකට MB 2ක් වගේ පොඩි ඩේටා ප්‍රමාණයක් තමයි යන්නේ. ඔයගොල්ලන්ට ඉන්ට්‍රෝ එකත් බලාගන්න පුළුවන්. මේක ස්ප්‍රීඩ් ඉන්ට්‍රෝ එකක්. ඔයගොල්ලෝගේ channel එකටත් මේක දාන්න හොඳයි. YouTube channel කරන උනම් ඔයාලා. හරි යාළුවනේ මම මේ වීඩියෝ එක තෝරගන්න. දැක්කනේ දයාලුනේ මේ විදිහට අපිට ඉන්ට්‍රෝ එකක් හදාගන්න පුළුවන්. මේ ඩවුන්ලෝඩ් කියන දේ නෝ මේ දැන් අතු පාට වෙලා එක ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මේ යූස් කියලා දින එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන මේ එඩිට් කියලා තියෙන බටන් එක ඒක ක්ලික් කරන්න. මෙතන ඔයගොල්ලන්ට ඕන ටෙක්ස්ට් එක දෙන්න. මෙතන මම දෙනවා එක්සෙල් චතුර් බ්‍රෝ කියලා. මෙතන මේ පැන්සලක් වගේ අයිකන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා ඔයගොල්ලන්ට පුළුවන් මෙතන තියෙන ෆොන්ට් එකයි මෙතන තියෙන කලර් එකයි වෙනස් කරගන්න. මෙතන ෆොන්ට් ගොඩක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ විදිහට ෆොන්ට් වෙනස් කරගන්න පුළුවන්. මම දැන් මේ ෆොන්ට් එක හොඳින්ද එක දෙනවා. මෙතන අපිට ලෝගෝ එකකුත් ඇඩ් කරගන්න පුළුවන්.
මුන්ගේ ලෝගෝ කියලා දෙන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ ගැලරියේ තියෙන ෆොටෝ. මම මේ WhatsApp ප්‍රොෆයිල් ෆොටෝ කියලා ගත්ත තියෙනවා. මම ඒක ක්ලික් කරන්න මෙතන අපිට ක්‍රොප් කරගන්නත් පුළුවන් මේක. නැත්තම් මේ තියෙන සයිස් එකම දාන්න පුළුවන්. මම මේ ක්‍රොප් කරන්න නැතුව තියෙන සයිස් එකෙන්ම දෙන්නම්. ඊට පස්සේ මේ ඇප්ලයි කියලා මෙතන එකක් තියෙනවා. ඔයගොල්ලෝ ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ලෝඩින් කියලා මේ ඉන්ට්‍රෝ එක හැදෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ විනාඩි දෙකක් වගේ සුළු කාලයකින් මේ ඉන්ට්‍රෝ එක අපිට හැදෙනවා. ඊට පස්සේ මෙතන එක්ස්පෝර්ට් කියලා තියෙන ඔයගොල්ලන්ට බටන් එකක් පේන ඇති. ඒක ක්ලික් කළා අපිට පුළුවන් මේක ගැලරියට සේව් කරගන්න. තාමත් මේක ලෝඩ් වෙනවා. යාළුවනි විනාඩි දෙකක් වගේ සුළු කාලයක් තමයි මේකට යන්නේ. ඔයගොල්ලන්ට පේනවා තාම මිනිත්තුවක්වත් ගිහිල්ලා නැහැ. දැක්කනේ දයාලුනි මේ චතුබ්‍රෝ මේකත් ඇවිල්ලා තියෙනවා. ෆොටෝ එකත් ඒක අපිට මේ ෆොටෝ එක හදාගන්න පුළුවන් කොටුවට රවුමටත්. ඔයගොල්ලෝ මේ ඇප් එක ඉන්ස්ටෝල් කරාම තේරෙයි මේ ඉන්ට්‍රෝ එක ලේසියෙන්ම හදාගන්න විදිය. ඉතින් අනිත් ප්ලේ ස්ටෝර් එකේ තියෙන ඔයගොල්ලෝ වෝටර් මාක් එක අනිවාර්යෙන්ම වදිනවා. මාත් ඒක ඉන්ස්ටෝල් කරලා බැලුවා. මම දැන් මේක ගැලරියට සේව් කරගන්නවා. මේ එක්ස්පෝර්ට් කියලා තියෙන ඔයගොල්ලොන්ට පේනවා ඇති. මේ ඊතලින් පෙන්වන ඔයගොල්ලොන්ට. ඊට පස්සේ මෙතන නෝමල් HD ෆුල් HD කියලා තියෙනවා. ඔයගොල්ලොන්ට ෆුල් HD ඕන නම් ෆුල් HD දෙන්න බෑ. මගේ ෆෝන් එක ෆුල් HD සපෝට් නැහැ. ඒක හින්දා මම HD දීලා එක්ස්පෝර්ට් කරනවා. ඊට පස්සේ යාළුවනේ මේ වගේ ඇඩ් එකක් ප්ලේ වෙයි. ඒක නම් අවුලක් නැහැ. ඔයගොල්ලන්ට මේ අයිනෙන් මේ සෙකන්ඩ් ගාන ගියහම ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒක අපිට මේ කතරෙන් කට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක ගැලරියට සේව් වෙනවා. මේ ඇප් එක නම් යටින් එනවා. ඊට පස්සේ මේක ක්ලෝස් කරලා දාන්න. Facebook Lite ඇප්ලිකේෂන් එක තමයි ඇවිල්ලා තියෙන්නේ ඇඩ් එකක් විදිහට. මේකත් විනාඩි දෙකක් වගේ කාලයක් යනවා යාළුවනේ. මම මේක ස්කිප් කරන්න. ගොඩක් වෙලා යන හින්දා වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් දැම්ම subscribe කරන්න. ඊට පස්සේ ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා all දාන්න. එතකොට මං වීඩියෝ එකක් දාපු සැනින් notification එක ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. එහෙනම් අනිත් වීඩියෝ එකකින් හම්බ වෙමු.